විශේෂයෙන්ම එක පැත්තකට ජිනීව මානව හිමිකම් කොමිසම පැවැත්වෙන අවස්ථාවේ එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුණා. එනිසා අපේ රජය පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇතිව විශ්වාසවන්තව රටේ ජනතාව ගැන කෙසේ වුවත් ජාත්‍යන්තර ඉදිරියේ පෙනී සිටීමේදී මීට වඩා බුද්ධිමත්ව සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මුහුණ දිය යුතුයි කියලයි මං විශ්වාස කරන්නේ. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දිගින් දිගටම අපිව හඹා එන බවක් අප දන්නවා. ඒ කෙසේ වුණත් ඒකට තව තවත් ආයුධ සැපයීම අපේ රටේ යුතුකම නෙවෙයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ කළාසේ උත්සාහ කරනවා වගේ ජාත්‍යන්තර ප්‍රශ්න වලදී මීට වඩා ප්‍රබලව ගැඹුරුව කල්පනා කරමින් මුහුණ දිය යුතුයි, පැහැදිලිව පිළිතුරු දිය යුතුයි. ඒ නිසා එක පැත්තකට රටේ ජනතාව අතර ප්‍රශ්න ගණනාවක් තිබෙනවා, ගොවියන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ගුරුවරුන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ධීවරයින්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න රාශියක් පෙළ ගැහිලා තියෙද්දී ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප්‍රශ්න ඊට වඩා ප්‍රබලයි. ඒ ප්‍රශ්නවලට මීට වඩා සංවිධානාත්මකව සාකච්ඡා කරමින් මීට වඩා ප්‍රබල ලෙස ජාත්‍යන්තරයේ පිළිබඳ විශේෂඥ ඉන්න අපේ රට ඇතුළේ සිටිනවා. මේ අතරේ ඔවුන් ඒක රාශි කරගෙන සාකච්ඡා කළයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබුණේ. නමුත් එහෙම අවස්ථාවක් එහෙම සූදානම් වීමක් තිබුණා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ ප්‍රශ්නවලට පෙනී සිටින ආකාරයටම ජාත්‍යන්තර ප්‍රශ්නවලටත් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා අනාගතයේ අපිට මීට වඩා බරපතල ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වේවි. විශේෂයෙන්ම පාස්කු ප්‍රශ්නය පිළිබඳවත් මම සඳහන් කළේ මේ වෙනකොට ජාත්‍යන්තර වෙකී ප්‍රශ්නයත් ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතනදී විශේෂයෙන්ම මධ්‍යස්ථව බැලීමේදී ඔවුන් ඉල්ලා සිටින්නේ අපිට යුක්තිය ඉෂ්ට කරන්න කියන කාරණයයි. දැන් අපිටත් අපේ වර එක දළදා මාලිගාවට පහර දුන්නා, ජයශ්‍රී මහබෝධීන්ට වහන්සේට පහර දුන්නා, ඒ වගේම ස්වාමින් වහන්සේලා 30 ගණනක් එක තැන එක මොහොතේ ඝාතනය කළා. නමුත් අපි වෙනුවෙන් ලෝකෙ මතයක් ගොඩනැගුණේ නැහැ එවැනි අපරාධ ප්‍රශ්නවලදී. මෙහිදී ලෝකේ විශේෂයෙන්ම කතෝලික රටවල් මේ ප්‍රශ්නේදී බොහොම සක්‍රියව ඉදිරිපත් වේවි. ඒ නිසා පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කිරීමට රජයේ වග බලා ගත යුතුයි කියන මතයකයි මා සිටින්නේ.